අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනේ අවසන් වෙද්දී සෙෂන් පහක්ම බංග්ලාදේශය පාගගෙන උදාර විදියට හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම ඉල්ලගෙන කෑවද කියලා සමහරු ප්‍රශ්න කරනවා. ගෙවිගේ දින දෙක පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි වර පන්දුවට පාර දුන්නේ ඇයි කියන කාරණය ගැනත් අපි අවධානය යොමු කරමු අද ක්‍රික් විලොග් එකේ. Grand Park Arena Piliyandala Bruhastha Puhunthal Viduli Aloka Paddhatiyakinda Samanvita Vargati 8000ka Elimahan Pitiya Piliyandala Nagaramada Cricket Walata Kiyapu Tana Tarange Deweni Dine Arambha Weddi Sri Lanka Kandayama Kadalu 4ak Dæwi Lakunu 314ak Laba Sitiya Ardha Shatake Sampurna Kirimen Passe Dinesh Chandimal Pitiyen Iwat Karanna Shakib Al Hasan Ge Daksha Pandu Yawimak Samathuna Ohu Taramak Pandu Guwanata Musu Karamin Chandimalwa Sahena Idiriyata Kandewa Full Length Eke Pandu Patta Karamin Ohu Idiri Padayata Kandawamin Pandu යව්වේ පිටයින්ෙන් ඉවතට පන්දුව දඟ කැවෙන ආකාරයට පිටයින්න දෙසින් එතෙන් මෙහිදී පිත්තේ යන්තම් කෙලවරක දැවටිච්ච පන්දුව ලිටන් දාස් උඩ පන්දුවක් විදිහට රැක ගැනීමත් එක්ක චන්දිගේ ඉනිම අවසන් වුණා පළවෙනි සෙෂන් එකේදී බංග්ලාදේශයේ පන්දු අර 28ක් ක්‍රියාත්මක කළා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 97ක් ලබා ගත්තා දැවිගේ දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල දිවාහරින් පස්සේ ධනංජයද සිල්වාව පිටියෙන් ඉවත් කරන්නට කාලෙඩ් අහමඩ් සමතුනේ කඩුල්ල මොවා කිරීමේ වරදට හසු කර ගැනීමෙන් මෙහිදී තෙවන විනිසුරුවරයා වෙත රිවීව් අවස්ථාව යොමු කිරීමේදී දැක ගන්නට ලැබුණේ අම්පයර් ස්කෝල් අවස්ථාව යටතේ යන්තම් කඩුල්ලේ ඉහළ බේල් එකේ පන්දුව ගෑවිලා යන බවක් කෙසේ වෙතත් ඔහුට පිටියෙන් ඉවත් වෙන්නට සිදුනේ 111 වෙනි පන්දුවේදී මෙත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට වාර්තා වෙන්නට තිබිච්ච තවත් ශතකයක් අහිමි වුණා අපි පළවෙනි දවසේ කෙටි දැක්මේදී කතා කළා වගේම පසුපෙළ ප්‍රතිකරුවන්ගෙන් මේ තරඟයේදී හොඳ දායකත්වයක් ලැබුණා ප්‍රබාත් පොසිටිව් බැට් කරපු එක අගය කළ යුතුයි ඔහු දේශීය පිටියේ අංක 5 6 ස්ථානවලත් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් පන්දු 75ක් ඔහු කඩුල්ලේ රැඳී සිටීම තමයි ඉතාමත්ම වැදගත් දේ මේ තුළින් කමින්දුට කලබලයකින් තොරව තමන්ගේ ඉනිම ගොඩනගන්න හැකියාවක් ලැබුණා. ලකුණු 65ක සබඳතාවක් ඔවුන් දෙදෙනා අතරේ ගොඩ නැගුණා. ප්‍රබාත් දැවිගේ ශකීබ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මොවා කිරීමේ වරදට හසු වෙමින්. තේපාණයට පන්දු ආර දෙකකට ප්‍රථම ඔහු දැවියාම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල පාඩුවක් බවට පත් උනේ. තේපාණෙන් පස්සේ කමින්දුගේ පන්දුවට පහර දීමේ වේගය තරමක් අඩාල වුණා. අපිට දකින්නට ලැබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 500 ටාගට් එක කරගෙන මේ 500 ඉලක්කය කරා යනකල් කඩුළු ආරක්ෂා කරගෙන පන්දුවට පහර දෙන බවක්. බංග්ලාදේශ පන්දු රැකීමේ ඉතාමත්ම දුර්වල මට්ටමක තිබුණා. උඩ පන්දු කිහිපයක්ම අතහැරුණා. ඒ අතරින් කැපී පෙනෙන උඩ පන්දුව බවට පත් උනේ ප්‍රබත් ජයසූරිය ලකුණු 6ක් ලබා සිටියේදී පළවෙනි ස්ලිප් ක්‍රීඩකයා වෙත ලබා දීපු උඩ පන්දුව ශාන්තෝගේ අතේ වැදිලා ඉන්නතරෝ දෙවෙනි ස්ලිප් ක්‍රීඩකයා බවට පත් වෙලා හිටපු ශහදත් හොසේන්ගේ අතේ වැදිලා ඔහුගේ හිසට උඩින් පන්දුව යද්දී තුන්වෙනි ස්ලිප් ක්‍රීඩකයා සාකිර් හසන් ගේ අතේත් පන්දුව වැදිලා තමයි පන්දුව බිම පතිත වෙන්නේ. ඉතින් මේ වගේ හාස්‍යජනක උඩ පන්දු අතහැරීමක් දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඒ වගේම කමින්දු ලකුණු 60ක් ලබා සිටියේදී ඩීප් මිඩ් විකට් කලාපයට ලබා දීපු උඩ පන්දුව හසන් මහමුද් වෙතින් ගිලිහි ගියා. මේ වගේ පන්දු රැකීමේ වගේම ඔවුන්ගේ රිවීව් අවස්ථා ලබා ගැනීමත් ඔවුන්ව සෑහෙන මේ තරඟේ පස්සට ඇදලා දාපු සිදුවීමක් බවට පත් වුණා. කමින්දුට ලබා ගන්න තිබිච්ච නිසක ශතකයක් අහිමි වුණේ අවාසනාවන්ත දුවදි දැවියම් දෙකක් නිසා. විශ්ව ප්‍රනාන්දු දුවදි දැවිගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 497ක්ව තිබියදී ඉක්මන් ලකුණක් ලබා ගන්න උත්සාහ කිරීමේදී ශාන්තෝගේ විශිෂ්ට පන්දු රැකීම සහ ඩිරෙක්ට් හිට් එකක් නිසා ඔහුට පිටියෙන් ඉවත් වෙන්නට සිදු වුණා. විශ්වගේ දැවියාමෙන් පස්සේ කමින්දු වේගෙන් ලකුණු රැස් කළා. විශේෂයෙන් ලකුණු 500 සීමාව ඉක්මවා යාමත් එක්ක පුළුවන් තරම් වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීම සහ ඔහුගේ ශතකයත් ඉලක්කයක් බවට පත් වුණා. නමුත් ලහිරු කුමාර දැවිගියයි නනතුරුව අසිත ප්‍රනාන්දු දැවිගියේ ඔහුට ආපහු කමින්දුට ආපහු ස්ට්‍රයික් එක ලබා දෙන්නට උත්සාහ කිරීමේදී ටයිජුල් ක්‍රියාත්මක කර පන්දුවාරයේ අවසන් පන්දුවට ඔහු තරමක් සීමායිරෙන් ඉදිරියට ආවා. එහිදී කමින්දු එල්ල කරපු පහර පෙරලා ටයිජුල් අතටම ආපසු ඇදීමත් එක්ක ඔහු සැනකින් කඩුල්ල බිඳ දාන්න සමත් වුණා. මේ අනුව අසිතගේ ඉනිම අවසන් වීමත් එක්ක කමින්දුට ලකුණු 92කින් තමන්ගේ ඉනිම නිමා කරන්න සිදු වුණේ නොදැවි කඩුල්ලේ රැඳී සිටීමෙන්. ශ්‍රී ලංකා පිල අවසන් කඩුලු 4ට ලකුණු 120ක් රැස් කිරීමේ තාමත්ම වැදගත් සාධකයක් බවට පත් වුණා. මේ දායකත්වයේ පසුපෙළ ප්‍රතිකරුවන්ගෙන් ලැබීම ඉතාමත්ම අගය කළ යුතුයි. සියලු දෙනා දැවියාමත් එක්ක ඒකාන්තයක ඉතිරි වෙච්ච කමිදු මෙන්ඩිස්ට ලෝක වාර්තා රසක් අහිමි වුණා. ජාබෙඩ් මියන්ඩාට් තමන්ගේ මුල් ටෙස්ට් ඉනිම 4 තුලදී ලකුණු 419ක් ලබාගෙන තිනවා. මේ තමයි ප්‍රතිකරුවෙක් මුල් ටෙස්ට් ඉනිම 4 දී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට සටහන් වෙන්නේ. මේ වාර්තාව සමකරන්
කරන්නට කමිඳු මෙන්ඩිස්ට හැකියාවක් ලැබුණා. ඒ වගේම ඔහුට පිටපිට ටෙස්ට් ශතක 3ක් ලබා ගන්නට තිබිච්ච අවස්ථාව තමයි ගිලිහිලා ගියේ. මේ දශකම අවසන් වරට ශ්‍රී ලාංකිකයෙක් දක්වලා තියෙන මීට වසර 10කට කලින් ඒ කුමාර් සංගක්කාර, ඒ වගේම අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර පමණයි මේ දශකම දක්වපු ශ්‍රී ලාංකික පිතිකරුවන් බවට පත් වෙන්නේ. ඉතින් මේ විරල අවස්ථාව කමිඳු මෙන්ඩිස්ට ගිලිහි ගියේ ලකුණු 8කින්. The best healthcare solutions in the world can help Sri Lankan people live a healthy and happy life. George Stewart Health. We believe in living well. ශ්‍රී ලංකා පිතිකරුවන් 6 දිනක් ලකුණු 50 සීමාව ඉක්මවා යන්න මේ ඉනිමේදී සමත් වුණා. මීට පෙර 2006 දී එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් 7 දිනක් ලකුණු 50 සීමාව පසු කරන්නට සමත් වුණා. එකම ශතකයක්වත් වාර්තා නොකර කණ්ඩායමක් රැස් කරපු වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහටයි මේ වාර්තා වෙන්නේ. කමිඳුගේ පිතිකරන ස්ථානය පිළිබඳව බොහෝ දෙනෙක් විවිධ මත පළ කරනවා. මේ පිළිබඳව අපි පසුගිය වීඩියෝ මාලාව පුරාම කතා කරා. ඉතින් පසුදැක්මේදී අපි මේ පිළිබඳව වැඩිදුරටත් කතා කරමු. බංග්ලාදේශයේ පළමු ඉනිම පිළිබඳව කතා කරන්න තරම් දෙයක් ඔවුන් ඉතිරි කළේ නැහැ. ඔවුන් උත්සාහ කළා පොසිටිව් ස්ටාර්ට් එකක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් එල්ල කරන්න. කෙසේ වෙතත් ලහිරු කුමාර හසන් ජෝයිගේ කඩුල්ල ලබා ගැනීමත් එක්ක ඔවුන් පළමු දිනයේ ඔවුන්ගේ පළමු දිනයේ එමත් නැත්නම් තරඟයේ දෙවැනි දිනයේ නිමා කළා ලකුණු 55කට එක කඩුල්ලක් විදිහට. ඉනනතුරුව තුන්වැනි දිනයේ ආරම්භයේදී ටයිජුල් ඉස්ලාම් සහ සාකිර් හසන් යම් ප්‍රතිරෝධයක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙත දැක්වේ ඔවුන්ගේ ඉනිමේ ඉහළම ලකුණු සබඳතාව විදිහට ලකුණු 49ක සබඳතාවක් ගොඩනැගෙමින්. නමුත් විශ්ව ප්‍රනාන්දු සාකිර් හසන්ගේ කඩුල්ල ලබා ගැනීමත් එක්ක බංග්ලාදේශ ඉනිමේ කඩා වැටීම ආරම්භ වුණා. විශ්ව කඩුල්ල තුලට දෝලනය කරපු පන්දු දෙකකින් සාකිර් හසන් සහ ටයිජුල් ඉස්ලාම් දෙදෙනාම අන්ද මන්ද කරමින් පිටියෙන් ඉවත් කරන්නට සමත් වුණා. නජ්මුල් හොසෙන් ශාන්තෝ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට සැලැස්මක් සකස් කරලා තිබුණා. මේක හොඳ පූර්ව අධ්‍යයනයකින් යුක්තව සකස් කරපු සැලසුමක්. ඒ වගේම මේ සැලසුම අකුරටම ක්‍රියාත්මක කරන්න ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. ෂෝට් ලෙග් හි ක්‍රීඩකෙක් සහ ෂෝට් මිඩ් විකට් සහ ෂෝට් මිඩ් ඕන් අතරට වෙන්නට ක්‍රීඩකෙක් රඳවමින් තමයි ප්‍රභාත් ජයසූරිය පන්දු වීම ආරම්භ කළේ. ඔහු තරමක් ශාන්තෝව ඉදිරියට කැඳවමින් පායින්න පැත්තට බර වෙන්නට පන්දුව යොමු කළා. ඒ ඇම කාපු ශාන්තෝ පහසුවට පන්දුවක් ලබා දුන්නා ෂෝට් මිඩෝන් හි පන්දු රකිමින් හිටපු දිමුත් කරුණාරත්න වෙතට. පළමු තරඟයේදී අපි කතා කරපු දෙයක් තමයි අසිත වගේ ඇටැකින් බෝලර් කෙනෙක් නැතිවීම තරමක අඩුපාඩුවක් විදිහට අපිට දකින්න ලැබුණා කියලා, විශේෂයෙන් පසුපෙළ ප්‍රතිකරුවන්ව පාලනය කිරීමේදී. නමුත් මේ තරඟයේදී අසිත ප්‍රනාන්දු තමන්ගේ ආක්‍රමණශීලී පන්දු වීම මගින් බංග්ලාදේශයේ හොඳම ටෙස්ට් ප්‍රතිකරුවන් දෙදෙනා පිටියෙන් ඉවත් කරන්න සමත් වුණා. ශකිබ් අල් හසන් එවගේ මොමිනුල් හක් මේ දෙදෙනාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගත්තේ කඩුල්ල තුලට ඔහුගේ ආක්‍රමණශීලී පන්දු යැවීම සිදු කරමින්. අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගනිද්දී විශ්ව කඩුලු 3ක් සහ ප්‍රබාත් කඩුලු 2ක් ලබා ගත්තා. බංග්ලාදේශ අවසන් කඩුල්ල ලබා ගැනීම සඳහා තේපානේ මදක් ප්‍රමාද කරමින් දෙවන සෙෂන් එකේදී කඩුලු 6ක් දවා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. බංග්ලාදේශයේ අවසන් කඩුලු 9 ලකුණු 82ක් තුල දැවී යාම විශේෂත්වයක් බවට පත් වුණා. බංග්ලාදේශයේ ඉනිම නිමා වුණේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 353ක් පසුපසින් සිටමින් ෆලෝන් එක දීලා ඉනිමකින් මේ තරඟය දිනන්න ශ්‍රී ලංකාවට හැකියාව තිබුණා. නමුත් දෙවෙනි ඉනිම ආරම්භ කරපු ශ්‍රී ලංකා කණ්ඩායම දිනේ නිමා කළේ ලකුණු 102කට කඩුලු 6ක් විදිහට. ඇන්ජලෝ හැර සෙසු පිතිකරුවන් 6 දෙනාම දැන් ඉන්නේ ක්‍රීඩාගාරයේ. මෙතනදී ශ්‍රී ලංකා කණ්ඩායම ගත්ත තීරණය පිළිබඳව විවිධ විවේචන තියෙන්න පුළුවන්. අපි බොහෝ දෙනෙකුට හිතන දේ තමයි ඇයි ෆලෝන් එක දීලා ඉනිමකින් මේ මැච් එක දිනන්න තිබුණා කියන කාරණේ. කොහොම වුණත් මේ තීරණයට පාදක වෙච්ච පසුබිම් පිළිබඳව අපි කතා කළොත් අතීතයේදී නම් මේ ඉනිමකින් තරගයක් ජයග්‍රහණය කරනවා කියන එක ලොකු ගෞරවයක් විදිහට තමයි සැලකුවේ. තමන්ගේ අර ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා ෆලෝන් එකක් දීලා ඉන්පස්සේ ඉනිමකින් තරඟ ජයග්‍රහණය කරන්නට බොහෝ කණ්ඩායම් උත්සාහ කළා. නමුත් වර්තමානයේ වෙද්දී මේ තත්ත්වය ටිකක් වෙනස් වෙලා තියෙනවා. මේ වගේ ෆලෝන් එක දීපු අවස්ථාවන් වලදී අපිට බොහෝ විට දකින්න ලැබිච්ච දෙයක් තමයි පළමු ඉනිමට වඩා සාර්ථකව දෙවන ඉනිම ක්‍රීඩා කරන්නට මේ අදාළ කණ්ඩායම් සමත් වෙනවා. ඉතින් මේකට හේතු විශ්ලේෂණය කරගෙන යනකොට දකින්න ලැබිච්ච කාරණයක් තමයි, එකක් පිතිකරුවන් අර අසාර්ථක වෙලා තමන්ගේ අඩුපාඩුව පිළිබඳව අවධානය යොමු කරලා ඊට වඩා පරිස්සමින් දෙවන ඉනිමක් ගොඩනගන්නට උත්සාහ කරනවා. අනිත් වැදගත්ම කාරණේ තමයි පන්දු යවන්නන් පන්දු වාර 50ක් 60ක් සමහර විට ඊටත් වඩා ප්‍රමාණයක් යවලා වෙහෙසට පත් වෙලා ඉන්නේ. එතකොට ඔවුන්ට තවත් ඉනිමක අලුතෙන් පන්දු යවන්නට ලැබුණහම ඒක ඒ තරම් පහසු දෙයක් වෙන්නේ නැහැ සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාවයේ උපරිමයෙන් ලැබෙන්නේ නැහැ. මේ නිසා පිතිකරුවන්ට ලේසි තමන්ගේ ලකුණු අතරට ඇවිල්ලා කලින්ට වඩා
හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න. ඒ වගේම ෆලෝන් එක දීලා හතරවෙනි ඉනිමේ යම් හේකින් පන්දුවට පහර දෙන්නට සිදු වුණොත් වඩාත් කැඩුණු බිඳුණු තන තීරුවක පන්දු යවන්නට හිතකර තන තීරුවක තමයි පන්දුවට පහර දෙන්නට සිදු වෙන්නේ. මොන වුණත් ෆලෝන් එක ක්‍රීඩා කරලා තරඟයේ ජයග්‍රහණය කරපු අවස්ථා හතරක් විතරයි සමස්ත ටෙස්ට් ඉතිහාසයේ පුරාම සටහන් වෙන්නේ. ඉතින් මේ නිසා ෆලෝන් එක දුන්න කියලා තරඟයක් පරාජය වෙන්නට තියෙන අවදානම ඉතාමත්ම අඩුයි. ඒ කෙසේ වෙතත් සියලුම දේවල් ප්‍රායෝගික තත්වයන් සලකා බැලුවහම යලිත් වරක් තමන්ගේ දෙවෙනි ඉනිම ක්‍රීඩා කරලා ලකුණු 150ක් 200ක් බෝඩ් එකට දාලා ලොකු ටාගට් එකක් සෙට් කරලා යලිත් වතාවක් කණ්ඩායමක් පන්දුවට පහර දීමට කැඳවීම වඩාත් සාර්ථක වෙලා තියෙනවා පසුගිය කාලය තුල. මේක හැම පැත්තකින්ම සාර්ථකයි කියන සාධකයේ තමයි මේ තරඟය පිළිබඳව අපි අවධානය යොමු කළොත් චොටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ දැන් තියෙන ඉතාමත්ම උණුසුම් තත්වයක්. එතකොට මේ උණුසුම් කාලගුණයේ මැද්දේ පන්දු යවන්න තවත් වෙහෙසටපත් කරනවට වැඩිය හැම අතින්ම සාර්ථකයි ඔවුන්ට මේ සෙෂන් එකෙත් අවසන් සෙෂන් එකෙත් විවේකේ ලබා දීලා පහුවදා පැයකට විතර පස්සේ පළමු සෙෂන් එකේදී පන්දු යැවීමට අවස්ථාව ලබා දෙන එක. එතකොට ඔවුන්ට ප්‍රමාණවත් තරම් විවේකයක් ගන්නට ඉඩකඩ ලැබෙනවා. ඉතින් මේක තමයි ශ්‍රී ලංකාව මේ ගත්ත තීරණේ න්‍යායාත්මක පසුබිම. මේ වගේම මේ තරඟයට අපි අවධානය යොමු කළොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට දැන් විවේකයක් අරගෙන උපරිම ජවයකින් යුක්තව සිව්වන ඉනිමේ පන්දු යවන්නට අවස්ථාව හිමි වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ තනතීරුව තවදුරටත් කඩතොළු වෙලා සිවන දිනය වෙද්දි තවදුරටත් ප්‍රතිකරණයට අපහසු තත්වයකට පත්වෙනවා. මේ වෙනකොටත් අනිවන් බවුන්ස් එකක් තිබෙනවා. ඒ වගේම තරමක දඟ කැවීමක් තියෙනවා. මේ තත්වය හමුවේ ප්‍රතිකරුවන්ට පන්දුවට පහර දීම පහසු වෙන්නේ නැහැ. ඉතින් ෆලෝන් එක දුන්නත් නැතත් මේ වගේ තත්වයක් හමුවේ කණ්ඩායමකට තරඟයක් ජයග්‍රහණය කරන්න එහෙම නැත්නම් මේ අඩු ලකුණු සංඛ්‍යාවට දැවී ගිය කණ්ඩායමට තරඟයක් ජයග්‍රහණය කරන්න තියෙන ඉතාමත්ම අඩු සම්භාවිතාවක් කියන එක ඉතිහාසයේ පුරාම තියෙන දත්ත වාර්තා අරගෙන බැලුවාම අපිට පැහැදිලිවම දකින්නට ලැබෙන කාරණයක්. දැනට ශ්‍රී ලංකාවේ ලීඩ් එක 455ක්. ඒ ලකුණු සංඛ්‍යාවට වඩා සිවුවන ඉනිමේදී ලකුණු ලබාගෙන තියෙන සමස්ත ටෙස්ට් ඉතිහාසයේ පුරාම එකම වතාවකදී පමණයි. ඒ 1939 එංගලන්තයේ ලකුණු 654ක් ලබාගත් අවස්ථාව. ඒ නිසා මේ මැච් එක බංග්ලාදේශය දිනනවා නම් ලෝක වාර්තාවක් පිහිටුවමින් තමයි ඔවුන්ට තරඟයේ ජයග්‍රහණය කරන්නට සිදු වෙන්නේ. තනතිරු යන්න ඉවන් බවුන්ස් එකක් තියෙනවා. ඒ වගේම යම් දඟ කැවීමක් තියෙනවා. මේක සිවුවන දිනේ වෙද්දි තවත් වැඩි වෙනවා. ශ්‍රී ලංකා දෙවෙනි ඉනිමේ කඩලු ඉක්මනින් දැවී යන්නට හේතු කිහිපයක් තියෙනවා. එකක් මේ තනතිරුවේ ස්වභාවය. දෙවෙනි කාරණේ බංග්ලාදේශයේ ඉතාමත් හොඳින් ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වුණ අලුත් පන්දුවත් එක්ක. අනිත් කාරණේ තමයි ශ්‍රී ලංකා ප්‍රතිකරුවන් වැඩි බරක් ඇතිව නෙමෙයි මේ දෙවෙනි ඉනිමට පන්දුවට පහර දෙන්නට එන්නේ. ඔවුන්ගේ ඉලක්කය සෙෂන් එකහමාරක් බැට් කරලා ලකුණු 150ක් 200ක් බෝඩ් එකට දාගෙන බංග්ලාදේශය ආපහු පන්දුවට පහර දීම සඳහා කැඳවන්න. ඉතින් මේ නිසා බොහෝ ප්‍රතිකරුවන් අර ටිකක් සැහැල්ලුවෙන් තමයි මේ තරඟයට අවතීර්ණ වෙන්නේ. ඒ අතරේ බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම මේ තරඟයේදී ශ්‍රී ලංකා කඩලු ඉක්මනින් බිඳ වැටෙන්නට හේතුවක් බවට පත් වුණා කියලයි විදූ දකින්නේ. ඉතින් ඔන්නෝකයි තරඟයේ මේ දක්වා තත්ත්වය. ශ්‍රී ලංකා කණ්ඩායම 2.0 විදිහට මේ තරඟාවලියේ ජයග්‍රහණය කරලා ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල 7 වෙනි තැනට එන්නත්, ඒ වගේම ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේ 3 වෙනි තැන දක්වා අන්තිම තැන ඉඳලා 3 වෙනි තැන දක්වා පිම්මක් පනින්නත් මේ තරඟයේ ජයග්‍රහණය තමයි තීරණාත්මක සාධකය වෙන්නේ. මේ ජයග්‍රහණය අද දවසේ ලබා ගන්නවද එහෙමත් නැත්නම් තරඟයේ අවසන් දිනය දක්වා යනවද කියන එක බලන්නට පුළුවන්. බොහෝ දුරට අද දිනය තුළ එහෙම නැත්නම් සිවවන දිනය තුළ මේ තරඟයේ අවසන් වෙන්නට වැඩි ඉඩකඩක් තියෙනවා කියලයි විදූ දකින. ඉතින් අපි බලමු තරඟයේ මොකද වෙන්නේ කියලා. මේ තරඟයේ පුරාම වෙච්ච දේවල් පිළිබඳව අපි පසුදැක්මේදී වඩාත් විස්තර සහිතව කතා කරමු. එහෙමනම් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම, ක්‍රිකට් පිටියේ තොරතුරු ඉක්මනින් දැනගන්න කැමති හැමෝම ක්‍රික් වීලොග් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට එක ක්‍රික් වීලොග් එකක්වත් මිස් කරන්න නැතුව ඔයාලට බලන්න පුළුවන්. බෙල් අයිකන් එකත් ටැප් කරලා තියාගත්තොත් එහෙමනම් අතට ගිහිල්ලා ඉන්න ආපහු ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරුත් එක්ක ඉක්මනින්ම හමු වෙනවා. ජය වේවා හැමෝටම.